පත්තරේ බෙල්ලක නේද? නෝඩිය මාත් රැවටුණා. පාර යන කවුද පිස්සු කොල්ලේ? Poor girl. I can't believe this. It's not a Malay's fork. Oh, Jesus.
විශේෂයෙන්ම මගේ පර්ස් එක හම්බුනේ. මං හිතන්නේ මේ ළමයට මාව අඳුර ගන්න පුළුවන්. अख नु अन्नम बैक मम बलि ඒ හොඳයි සාරා අපිට නිදහසේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ඒ මොකක්ද කියන්නේ සාරා ඩන්කන් මට ඔය ජයපාල ෆැමිලි එක ගැන ගොඩාක් දේවල් කිව්වා ඔය මැඩම් ජයපාල එයාලගේ පවුල ගැන අපිට හරි විස්තර කියලා නැහැ ඒ තෝමස් මොකක්ද ප්‍රශ්නේ සාරා ඩන්කන් කියන විදියට මැඩම් ඇඩාවත් දන්නේ නැති තීපල ජයපාල පරම්පරාවට තියෙනවා මිනිරම් පතල් හිටන් තිබිලා තියෙනවා ලුවි ජයපාලගේ මරණයෙන් පස්සේ තමයි යා යට ගිහිල්ලා තියෙන්නේ යට ගිහිල්ලා කියන්නේ සාරා ජෝන් කියන්නේ බරපතලක් තියෙන කෙනෙක් නෙමෙයිනේ තාම තරුණ වයස දන්නේ ජොලි කරන්න විතරයි ලංකාවට ආවට පස්සේ අපි දුවට කියලා ජෝන්ට තීරණ කළා දෙමු. සාරා මම හිතන්නේ අපේ දුවට ඕව ජෝන්ට තීරණ කළා දෙන්න පුළුවන් වෙයි කියලා. මම ජෝන් ගැන අහපු සමහර දේවල් ඔයා අහුවොත් පුතුම වෙයි. තෝමස් ඔයා මගෙන් මොන හරි හංගනවද? जोन गुणे हपात के निकने में इधर देंगी तीन देना गत्ता किया ला अपने कराना किया दिया कितने वाला नहीं नहीं सेहरे में दीवाल इंडिया विद विला इवर रही दें कल्पना कर ले बैठा नहीं देसी के वासना है आवासना है तीरने कराना दें मकाल बैठी
පිරිමින්ගේ අතීතේයි ගෑනුන්ගේ අනාගතේ ගැන අපි වැඩි හොයන්නත් නරකයි. වත්ත මාත්‍යා ලකුණ නැයි මොකද මේ හවස් කරේ කොහොදාර කොළු ගැටියා කවදා කන්නේතුව අන්න අද නානේ හිටිලා අනි මහත්තයෝ මම මේ ආවේ ආවේ අර ගෑන ළම ගැන අහන්න නේද අනි මහත්තයෝ බුදු පදවත්ටි එකම එක වතාවක් කරි මේ කෙල්ල බත්තට ගෙන්නලා දෙන්න මට බලන්න නැත්තම් මන්යම ලෝකෙට හරියන්නම් ඉන්න තැනක් කියනවනะ අනේ බුදු මහත්තයෝ මම පාන්තිරෙන් කිරිපෝලා ලේ පෙටියක් හදනවා වගේ ඔය කෙල්ල ලොකු මහත් කරේ ලකුණයි දරුව හදන වැඩි හිටියෝ කොයි කවුරු ළමයි හදන්නේ එහෙම දුක් මහන්සි වෙලා තමයි. ඒක මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද අපි දරුවෝ ඉන්න තාත්තලා. මාල්නියගේ බර මගේ කරට වැටෙනකොට මගේ හිතේ හයිය විතරයි තිබුණේ. කැත්තක් කුදෙල්ලක් අල්ලලවත් වැඩ කරන්න මට හයිය තිබුණේ නැහැ මහත්තයෝ. मैडम हामु महाराज ने उना ඒ මහත්තයෝ ඒකට නිකමට හරි මේ වත්තට ඇවිත් මාව බලල යන්න බැරි මෙහෙදි වෙච්ච දේවල් වල හැටියට ඒ දැරිවිට දැම්ම ගමට එන්න පුළුවන් කමක් නැහැ ඒක හාමු මහත්තයට හොඳ නැහැ ඒ වගේම තමයි ලොකු උන්නයට හොඳත් නැහැ එක්ක පාරටම මෙහි ඇවිල්ලා යන්න එන්න කියලා කියන තරම් බලයක් නැහැනේ අපේ මහත්තයාට ලොකු හාමුයි නෝනා හාමුයි ඉතුරු වෙලාවක් ඇවිල්ලා යයි මෙහෙන් ගියාට පස්සේ මහත්තයා දැක්කද අපේ මාල්මියාව නැතුව නැතුව එකපාරක් දෙපාරක් නෙවෙයි හතර වතාවක්ම දැක්කා ලොකුන්නත් නිකන් බොරු කියන්න ඕනේ නැහනේ මට ගිහින් එක පෙළියට ඒ ඈත් එක්ක හිටගෙන කතා කරන්න බෑ මම හිටියේ පැත්තකට වෙලා අද ගානේ අපි ගැන ඇහුවත් නැද්ද මං අහන්නේ මේ නාකියගේ පණකෙන්ද හැංගිලා තියෙනවද කියලාවත් ඇහුවේ නැද්ද මහත්තයෝ ලොකුන් නැහැ ජීවතුන් අතර ඉන්නවද කියලා අහන්න තරම් ඒ නෝනහම ගුණමක නැහැ ලොකුන් නැහැ ලොකුන් නැලට ගෙවල් දරවල් හදලා දෙන්න එතකොට හැම සතියෙම වතු දොස්තර මහත්තයාට පෙන්නලා ලෙඩ දුක් ගැන බලන්නත් නියෝග හම්බෙලා තියෙන්නේ මේ නෝනහමගෙන් තමයි මට. මේ උනාට මාසයකට හමාරයකට සැරයක්වත් පෙනිල යන්නවක්වත් එනවනම් නේද මේ නාකියගේ හිතට සැනසෙල්ලක් ලැබෙන්නේ.